මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන් පළමු අවස්ථාවේ මැතිවරණය ප්‍රකාශයට පත් කරන හැටියට. ඉතාමත්ම කනගාටුදායකයි අධිකරණ අමාත්‍යවරයාම අධිකරණයට විරුද්ධව මේ විදිහට කතා කරන එක. අපි හැමෝම දන්නවා අධිකරණ ක්‍රියාවලියක් මීට දින දෙකකට තුනකට පෙර අවසන් වුණා. මේ වෙනකොට ව්‍යවස්ථානුකූලව ඉතාම පැහැදිලි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වසර 5-6 කියන කාරණේ ඉතා පැහැදිලිවම නිශ්චය කරලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. ඒ වගේම මුදල් වෙන් කිරීම සිද්ධ කරලා තියෙනවා ආණ්ඩුව ජනාධිපතිවරණය සඳහා. එනිසා මූල්‍ය බාධාවක් අපි දකින්නේ නැහැ. ඒ වගේම මැතිවරණ කොමිසම මේ වෙනකොටත් පොලිස්පතිවරයා, ඒ වගේම තැපැල්පතිවරයා, මුද්‍රණාධිපති තුමිය ඇතුළු සියලු මේකට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් මැතිවරණයට සූදානම් වෙමින් තිබෙනවා. නමුත් එවැනි වටපිටාවක තවමත් එක පැත්තකින් රාජ්‍ය දේපළ සහ රාජ්‍ය බලය ඉතාම අනිසි ලෙස මේ මැතිවරණ ව්‍යාපාරයට පාවිච්චි වෙන බව මාර්තු 12 ව්‍යාපාර හැටියට අපි අවධාරණය කරන්නට කැමති. මේ පිළිබඳව අපි විවිධ ක්‍රියාමාර්ග මේ වෙනකොටත් අරගෙන තිබෙනවා. නමුත් තවමත් ආණ්ඩුවේ විධිමත් යාන්ත්‍රණ පාවිච්චි කරලා මේ රාජ්‍ය බලයත් රාජ්‍ය දේපළත් මේ දෙකම මැතිවරණයේ එක් දේශපාලන පක්ෂයක් සහ අපේක්ෂකයෙක් ජයග්‍රහණය කිරීම සඳහා පාවිච්චි කරන ස්වරූපයක් අපිට පේන්නට තිබෙනවා. මේකේ ආණ්ඩුව චක්‍රලේඛ හරහා මේ කටයුතු කරනවට අමතරව මෑත කාලීන මතුවෙච්ච කාරණේ තමයි ආණ්ඩුකාරවරුන් පළාත් පාලන සභිකයින් ඔහුගේ පළාත් සභා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා, එහෙම නැත්නම් අධීක්ෂණය කිරීම සඳහා, සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජිතයින් පත්කිරීම මේ හරහා බරපතල ලෙස මැතිවරණ කොමිසමේ චක්‍රලේඛ උල්ලංඝනය වෙනවා. ව්‍යවස්ථාවේ 104 වගන්තිය යටතේ මැතිවරණ කොමිසමට පැහැදිලිව බලය තිබෙනවා රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ සහ රාජ්‍ය බලය අවභාවිතාව වළක්වන්නට. මේ මොහොතෙත් පළාත් පාලන මැතිවරණ ක්‍රියාත්මකයි. ඒ නිසා මේ නීතිය මේ මොහොතෙත් බලාත්මකයි. එතකොට එවැනි වටපිටාවක පළාත් පාලන ආයතනවල සභිකයෝ හැටියට හිටපු අය, සභාපතිවරු හැටියට හිටපු අය ඒ ආයතනවලට පත්කිරීම බරපතල නීති උල්ලංඝනය කිරීමක්. මේක දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් පටන් අරගෙන මේ වෙනකොට මධ්‍යම පළාතෙත්, නැගෙනහිර පළාතරත් මේක මේ තත්ත්වය උද්ගත වෙලා තිබෙනවා. නැත්නම් ඒ ආයතනයේ පත්කිරීම කරන තත්වයකට ගිහිලා තියෙනවා. මේ වෙනකොට හිටපු සභාපතිවරු නැවත වරක් ඒ සභාවලට ඇවිල්ලා සභාපතිවරු ලෙසම වැඩ බාරගත් බව සඳහන් කරමින් මාධ්‍ය ඉදිරියේ, සමාජ මාධ්‍ය ඉදිරියේ සටහන් යොදලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් වෙච්ච මැදිහත් වීම හරහා මේ වෙනකොට දකුණු පළාත ආණ්ඩුකාරවරයා මේ පත්වීම්, පළාත් පාලන සභිකයන්ගේ පත්වීම් අවලංගු කරන්නට ක්‍රියා කරමින් තිබෙනවා. හැබැයි තාමත් නැගෙනහිර සහ මධ්‍යම පළාතේ මේව අවලංගු කරන ස්වරූපයක් අපිට පේන්නට නැහැ. ඒ වගේම මේ හරහා මේ සභිකයින් මේ පළාත් පාලන ආයතනවල ගිහිල්ලා වැඩ බාර ගැනීම හරහා පළාත් පාලන ආයතන සතු දීපල අවභාවිතාවීමක් සිද්ධ වෙනවා. ඒ දීපල භාවිතා කරන්න යම් රාජ්‍ය නිලධාරියෙක් ඉඩ දෙනවා නම් ඒකත් බරපතල ලෙස රටේ නීතිය උල්ලංඝනය කිරීමක්. ඒ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් වකියුතු වෙනවා. ඒ වගේම අපිට නිරීක්ෂණය වෙනවා තවත් රටේ ප්‍රධාන දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් සැලසුම් කරමින් තිබෙනවා. මේනකොටත් එකක් දෙකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ලංකා වටාම විශේෂ අමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් එක්ක ගිහිල්ලා ඒ තමන්ගේ කණ්ඩායම් හමුවීම. නමුත් පහුගිය එවැනි හමු කීපයකදී අපි දැක්කා ජනාධිපතිවරයා පැහැදිලිවම දේශපාලන කරුණු තමයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා රජයේ ආයතන ව්‍යුහය පැහැදිලිවම මැතිවරණය සඳහා පාවිච්චි වීමක් මේ වෙනකොටත් අපිට පේනවා. රටේ මේ මැතිවරණයේදී ප්‍රධාන ලෙසම වත්කම් බැර මේ අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතිය ක්‍රියාත්මක වුණත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නාම යෝජනා ලබා දීමෙන් පස්සේ. හැබැයි දැනටමත් දේශපාලන පක්ෂ ආණ්ඩුව ඇතුළු ආණ්ඩුවත් විපක්ෂය දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රචාරණක ව්‍යාපෘති වලින් 50%කටත් වැඩි ප්‍රමාණයක් කරලා ඉවරයි තත්ත්වයක් තමයි අපිට පේන්නේ. නිසා මේ අපේක්ෂක වේදන් සීමා කිරීමේ නීතිය ප්‍රායෝගිකව සාර්ථක කරගන්න මැතිවරණයක් ප්‍රකාශ වෙන්න මාස 6කටවත් කලින්
අඩුමතර මාස 3කටවත් කලින් මේ නීතියේ වළංගුතාවය අවශ්‍යයි කියලා අපි හිතනවා. මේ සියල්ලටම වඩා මේ මොහොතේ වැදගත්ම කාරණේ තමයි අපි දකින්නේ ආණ්ඩුව ඉතා සැලසුම් සහගතව දිගින් දිගටම මේ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව අවිනිශ්චිතතාවයක් ගොඩනගමින් තිබෙනවා. දැන් මේ දක්වා විවිධ උත්සාහයන් දේශපාලන මැදිහත්වීම් හරහා විවිධ උත්සාහයන් ගනිමින් තිබුණා. ඒ සියලු උත්සාහයන් අවසානයේදී අධිකරණයේ මැදිහත්වීම් හරහා පරාජයට ලක් වෙලා තිබෙනවා. නමුත් අපි දැක්කා ඊයේ නැවත වරක් කැබිනට් මණ්ඩලය අනුමත කළා කියලා කියනවා. ජනාධිපතිවරයාගේ දුරකාලය 6ට තියෙන එක නිශ්චිත ලෙසම 5ක් කිරීම සඳහා 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හැටියට අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීමට ආණ්ඩුව ක්‍රියාකරන කරන්න දරන උත්සාහයක්. මේ මොහොතේ අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ කැබිනට් මණ්ඩලයට එවැනි තීන්දුව ගැනීමට තියෙන අයිතියට ගරු කරමින්, පාර්ලිමේන්තුවට නීති සම්පාදනයට තියෙන අයිතිය ගරු කරමින්, හැබැයි මේ මොහොතේ නැවතත් මෙවැනි ක්‍රියාවලියක් හරහා මැතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් ගොඩනගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මේ මොහොතේ අධිකරණය ඉතා පැහැදිලිව කියලා තියෙනවා, ජනාධිපතිවරණය තියන්න කිසිදු බාධාවක් නැහැ. ඒ නිසා මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ගෙනීම හරහා නැවත රටේ ව්‍යාකූල තත්ත්වයක් ගොඩනැගීමේ හැකියාව තිබෙනවා. ආණ්ඩුව අපිට පේන්නේ අර මැජික් බොක්ස් එක වගේ එක එක දවසට එක එක එළියට ගනිමින් ඉන්නවා මේ රටේ ජනතාව අතර මේ පිළිබඳව අවිනිශ්චිතතාවයක් ඇති කරන්න. ඒක නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේ මොහොතේ ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවයක් නැහැ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. මොකද මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම සූදානම්. ව්‍යවස්ථාවේ තියෙන වගන්ති අධිකරණයේ පැහැදිලිව අර්ථකථනය කරලා දුරකාලය අවුරුදු 5යි කියලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ නැවත අර්බුදකාරී තත්වයකට යන කිසිදු සංශෝධනයක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපි මැතිවරණ කොමිසම සභාවෙන් අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ ඔබට මැතිවරණය පවත්වන්න පුළුවන් ප්‍රකාශයට පත් කරන්න පුළුවන් පළමු අවස්ථාවෙම තාක්ෂණික කාරණා ගැටලු තියෙනවා නම් ඒවා විසඳගෙන, හැබැයි මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන් පළමු අවස්ථාවේ මැතිවරණය ප්‍රකාශයට පත් කරන හැටියට. මැතිවරණ පැවැත්විය යුතු වසරක් වෙනකොට අපි දකිනවා දේශපාලඥයින් පිරිසිදු දේශපාලනයේ කෙසේ වෙතත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ප්‍රධාන අඩිතාලම අපි කිව්වොත් ඒ අඩිතාලම අපේ කකුල් දෙක යටින් ඇදලා ගන්න උත්සාහයක් ගන්නවා කියලා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හරි විදියට ක්‍රියාත්මක වෙන්න නම් ඔක්කොමට විශ්සල ජනතාවට ඒ નિયમિત කාල වකවානුවලදී නිදහස හා සාධාරණ මැතිවරණ තියෙන්න ඕනේ. ඒක තියෙනවායි කියලා කිසිම සැකයක් ඇති වෙන්න බෑ. දැන් කොටිම මේක ජනතාව අතර විහිළුවක් කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ ඔබත් කියනවා ඇති, යාළුවන් එකතු වුණාම මේ දැන් මේ ජනාධිපතිවරණේ තියෙයිද නැද්ද මේක විහිළුවක් කියලා. මේක මේ ප්‍රශ්නය අහන්න සිද්ධ වෙන තැනට රටපත් කිරීම ගැන ඒ අදාළ පාර්ශව ලැජ්ජ වෙන්න ඕනේ. අපි දන්නවා ඊට පස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාව මේකට විරුද්ධත්වය පාලා තිබුණා ඊයේ. ඉතාමත්ම කනගාටුදායකයි අධිකරණ අමාත්‍යවරයාම අධිකරණයට විරුද්ධව මේ විදිහට කතා කරන එක, මේ විශේෂයෙන් ඉතාමත්ම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් හැටියට. ඉතින් ඇත්තටම ජනතාව හැටියට අපි මේ දේවල් ඉතාමත්ම සාවධානව බලන්න ඕනේ. මොකද අපි හිතන්න හොඳ නෑ මේක අපිට බලපාන්නේ නැහැ කියලා. මොකද යම්කිසි දවසක අපේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවනා මේ ඉමහත් බලය තියෙන තනතුරු වලින් අපිට යන්න තියෙන තැන අධිකරණයේ මේ සිස්ටම් එක වැඩ කරන විදිහ නැතිකලොත් අපි මිනිස්සු අසරණ වෙනවා, මේ සිස්ටම් එක ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මැතිවරණ සම්බන්ධයෙන් රෝහණ මේ සම්බන්ධයෙන් කතා කළා. තාමත් එකින් එක උපක්‍රම ගේනවා, එකක් ඉවර වෙනකොට තව එකක් ගේනවා. මේ මැතිවරණයේ තියෙන එක පවා යන සැකයක් ඇති කරන ජනතාව මේකට විරුද්ධව නැගී සිටින්න ඕනේ. මොකද අපේ පරමාධිපත්‍ය අපේ ඒ ඡන්දයට තියෙන අයිතිය නැති කරනවා කියන්නේ යම්කිසි විදිහකට අර ඒකාධිපතිත්වයක් එක්ක මේ කියන්නේ මේ සම්පූර්ණ සිස්ටම් එක නැති කරනවා වගේ. අපේ රටට අපි කියන්නේ හොඳ ට්‍රැක් රෙකෝඩ් එකක් තිබුණා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්. අපි මේ අමාරුවෙන් දිනාගෙන තියෙන මේ දේවල් නැති කරන්න අපි කිසි කෙනෙකුට ඉඩ දෙන්න හොඳ නැහැ.